මාස 3න් 3ට 60% බෝනස් පොලියක් හිමි කරගන්න. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කොළඹ අගරාද ගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අතර හමුවක් අද පැවැත්වුණා. තරාතිරම බලන්නේ නැතුව පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන්ට නිසි දඬුවම් ලබා දෙන බවයි එහිදී විපක්ෂ නායකවරයා කාඩිනල් හිමිපාණන්ට පොරොන්දු වී ඇත්තේ. ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීමට විධිමත්ව පත්කරන ලද අධිකරණ ක්‍රියාදාමයක් වෙනුවෙන් තමා උර දෙන බවද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය තහවුරු කරමින් තවත් ජන රැලියක් ඊයේ හලාවතදී සංවිධානය කර තිබුණා. රනිල් වික්‍රමසිංහත් අනුර දිසානායකත් හොඳම හොඳ දේශපාලන ඩීල් එකක් ගහලා තියෙනවා. නේ ඒ දෙන්න ඩීල් ගැහුවට අපිට නම් ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන එකම සමාජ ගිවිසුම, අපිට තියෙන එකම ඩීල් එක මේ රටේ දුක් විඳින 120,000 ජනතාව ලැටී තිබෙන ප්‍රපාතෙන් ගොඩ ගැනීමයි කියන එක මම මේ අවස්ථාවේ ඔබට කියන්නට කැමතියි. පාස්කු ප්‍රහාරයට වග කිව යුතු ත්‍රස්තවාදීන්, ම්ලේච්ඡයන්, මහමොලකරුවන් අපි අනිවාර්යෙන්ම නීතිය හමුවට ගෙන එනවා පමණක් නෙමෙයි, ඒ ම්ලේච්ඡින්ට, ඒ මහමොලකරුවන්ට නීතිය යටතේ ලබා දිය යුතු ලොකුම දඬුවම ලබා දෙන්නට අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා. දැන් ඉන්න අනුප්‍රාප්තික ජනාධිපතිවරයාත් කිව්වා පාස්කු ප්‍රහාරයට ඒ සුළුමොළ හොයන්නට සාධාරණත්වයක් ඉෂ්ට කරනවායි කියලා. දැන් ඉන්න අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කරෙත් නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කරෙත් නැහැ. හොඳට මතක තියාගන්න, සජිත් ප්‍රේමදාස කියන්නේ මුදලට, තනතුරු වලට, වරදාන වලට අලෙවි වෙන භාණ්ඩයක් නොවේයි. මේ රටේ 120,000කගේ විශ්වාසය තබාගෙන, ආත්ම ගරුත්වය රැකගෙන, අපේ දෙමව්පියන්ගේ ආත්මය රැකගෙන, චරිතය රැකගෙන ඉදිරියට යන ගමන තුළ මම ඔබ සියලු දෙනාටම පොරොන්දු වෙනවා. පාස්කු ප්‍රහාරයේ සුළමුළ මහමොලකරුවන් හවුල් වුණු සියලු දෙනාම අපි හොයාගන්නවා. හොයාගන්නව විතරක් නෙමෙයි, ඒ අයට නීතිය යටතේ දිය යුතු ඉහළම දඬුවම ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.